මේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන් ඉන්නේ මේ නිදහසේ තමන් මොකක් හරි නිවන හරි තමන්ට පහසුම තැන ඉන්නවා කියන එක මගහැරෙන එක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම මේ අතපසුවීම අවදානම. මම ඔක තෝරගන්න මෙන්න මේ වගේ කතාවක් කියන්නම්. ඒක මිනිස්සේ කිරිය, මේ මිනිස්සයට ජීවත් වෙන්න ඕන නිදහසේ ජීවත් වෙන්න ඕන කියන අයිඩියා එක ආවා. එතකොට මේ මිනිස්සයා බැලුවා කොහේද මට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. මෙයා තැනක් හොයාගෙන යනකොට මෙයාට හම්බ වෙනවා මහා මුහුද. මෙයා වෙරළ තීරයට ඇවිල්ලා වතුරට බැහැලා ඉන්නකොට මෙයාට තේරෙනවා මාර සුවයක් එතන තියෙනවා. මේ වතුරත් එක්ක ඉන්න එක Tamanට මාර විදියට දැනෙනවා. මෙතන තමයි මට හොයන නිදහසේ නම් තියෙන්නේ කියලා මෙයා තීරණය කරනවා වතුරේ ජීවත් වෙන්න. මෙයා ටික දුරක් වතුරේ ඈතට ඇවිදගෙන යනකොට මෙයාට මෙයාගේ කට මට්ටම ඉක්මවා වතුර පිරෙන්න ගන්නවා. ඉතින් මුහුද ඈතට යනකොට මෙයා තේරුම් ගන්නවා එතකොට මේක ජීවත් වෙන්න නම් මං අනිවාර්යෙන් පීනන්න ඉගෙන ගන්න ඕනේ කියලා. කොහොම හරි මෙයා වෙර වීරිය යොදලා මෙයා මේකෙ පීනන්නත් ඉගෙන ගන්නවා. මේ කුසලතාවියත් එයයි වැඩි දියුණු කර ගන්නවා. පීනන්නත් හරි ආකාරව මේකෙ ජීවත් වෙන්න අවශ්‍ය මේ පිහිනීම කියන දේ ඉගෙන ගන්න. මෙයා ඉතින් මේ පිහිනීමත් එක්ක මෙයාට යන්න පුළුවන් මේ මුහුදේ වපස හරි ඕනම තැනකට යද හැකි. මෙයා නිදහසේ මහා මුහුද දක්වා පීනලා එනවා වෙලාවකට. මෙහෙම ඉඳලා එක දවසක් මෙයා කල්පනා කරනවා දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ නිදහසේ ඉන්න ඕනේ කියලා මෙයා මේ පිහිනීම කියන එක අතහැරනවා. එතකොට මෙයාට තේරෙනවා ගිලෙන්න ගන්නවා කියලා. මෙයා තේරුම් ගන්නවා මේ පිහිනන් නැතුව මේක ජීවත් වෙන්න බෑ කියන. ඒ කියන්නේ මේ නිදහස, මගේ නිදහස තියෙන්නේ Taman මොකුත් නොකර ඉන්න අවස්ථාව. එතන තියෙන්නේ කියන එක මෙයා තේරුම් ගන්නවා. ඒ කියන්නේ කලින් මම ඉඳලා තියෙන්නේ නිදහසේ කියන එක. ඒ කියන්නේ මං ගොඩබිම තමයි මම නිදහසේ ඉඳලා තියෙන්නේ. මම මේ දැන් නිදහස හොයාගෙන අමාරු වෙටලා ඉන්නවා කියන එක යාට ඒ වෙලේ අවබෝධ වෙනවා. ඉතින් මේක මේ අහන, මේක ෆීල් වෙන, මේ කතාව මේ වෙලාවේ ඇහෙන ඔයාලටත් මේක ෆීල් වෙනවා නම් දැනෙනවා නම් මං හිතනවා මේ නිදහස කියන එක වැඩි දුරක නෑ. තමන්ට ඉක්මනටම මේ නිදහස කියන එක තෝරගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඔයාලට ජය වේවා.